අයිබංගල් පිළිගන්න ස්සල්ගජ ටිචල වන ගොල හමටම ඉතින් ඔොල දන්න නඟගල්මල අප මේ කතා කරන්න වැඩිපුරම කෝසස් ඊමනි සම්බන්ධ වීඩියෝස් කියලා රයි ඉතින් ඔන්න අදත් අපි වාලත්ත කතා කරන්න වෙලතින්නේ ඊමනි සම්බන්ධයක් මම මේ වීඩියෝ එක ගොඩක්ම රැකමන් කරනවා ස්ටඩන්ස් ලට ඒගන්නේ යුනිසිට ස්ටඩන්ස් ලට ආ්ට එලවල් ලියපු ළමයින්ට ඊට පස්සේ මකරි ජොබ්බැක් කරන කට්ටට පාට්ටයිම් වගේ කරන්න හොඳ මෙතඩයක්ත්තම මෙන්න මේක. ඉතින් ඔගල ගොඩක්ට අපෙන් හල තිබන්නේ ටයිපන් ජොබ්බයක් හමනතන් සයිමන් ට්‍රයිට් කල්ලා ටීච් කල්ලා ග්‍රෆි ඩිසයිනිින් කල්ලා එක උදාහන කසින් කොත්තෙන් ප්‍රීල්ලාසින් වගේ වැඩ කල්ලා කරන්න හොඳ වෙබ්සයිට් කරන්න කියලා ඔන්න අදාරග වෙල තියන්නේ අන්න ඒ වගේ වෙබ්සයිටක් ඉතින් ඒවගේ උන්තමයි මේ ඔයාලට ලප්ටප් එකක් තියන්න ඔන්න කම්පියුටරක් තියන්න ඔන්න ගෙදර ඉදන් ඔගොලොගේ ස්මාර්ට් පෝර්න් එක මේ කරන්න පුළුව මොකද මේ වෙබ්සයිට් එක වෙබ්සයිට් එක බලමු අපිහන ස්ක්‍රීන් රෙකෝඩ් එකට ගිහිල්ලා මේ වෙබ්සයිට් එක නියම වෙබ්සයිටක් ඔගොල්ලොන්ට ගෙදර ඉඳං පොඩි ගාන කතට ගන්න පහට්ටයින් ජොබ්බයක් වගේ කරන්න නියම වෙබ්සයිට්ක් කියලා අපිට මේක කියන්න පුළුවන් යන් අපිහන ස්ක්‍රීන් රෙකෝඩ් එක ස්ක්‍රීන් රෙකෝඩ් එකදී වැඩි දුර විස්තර බලමු ඉතින් ඔයාලත් එක්ක කතා කරන්න මෙන්න මේ SEO Clark කියන වෙබ්සයිට් එක Fiverr සයිට් එකට වගේ සමානයි. හැබැයි මේකේ Fiverr එකට වඩා payments methods ගොඩක් තියෙනවා. මම පෙන්නන්නම් කොහොමද වැඩේ සම්පූර්ණයෙන් කරන්න කියලා. ඔයාලට පේනවා ඇති කොච්චර ගානකට මේක සල්ලි හොයාගන්න පුළුවන්ද? ඒ වගේම තමයි කොච්චර legit කොච්චර කට්ටිය වැඩ කරන සයිට් එකක්ද කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් simple විදිහට sign up වෙන්න. ඔයාගේ නම, Gmail එක, password එක දීලා ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් simple registration එකක් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට Google හරහාත් මේකේ register වෙන්න පුළුවන්. Right? මම මෙන්න මේ දේ මගේ user name එක password එක දීලා මම මෙන්න මේකට sign up වෙනවා right ඊට පස්සේ මට buyer seller කියලා තෝරගන්න තියෙනවා අපි seller කෙනෙක් විදිහට යන්න නිසා අපි seller කියලා දීලා ඊළඟට මගේ මෙන්න මේ විදිහට මගේ personal details ටික මෙන්න මෙතන fill කරගන්නවා right ඉතින් මෙන්න මේ details ඔය fill කරනකොට අනිවාර්යෙන්ම ඔයාගේ නිවර්දි තොරතුරු දෙන්න ඒ වගේම තමයි මෙතන category දෙනකොට ඔයා interest ඒ වගේම ඔයා කරන්න කැමති category ටිකක් දෙන්න උදාහරණයක් කිව්වොත් ඔයා graphic designing කරනවා නම් graphic designing ඒ වගේ දෙන්න right ඊට පස්සේ මෙතන I am not robot කියන එක security connection එක දීලා මෙන්න මෙතන continue කියන button එකට click කරන්න විතරයි තියෙන්නේ ඔයාලට මේකේ රෙජිස්ට්‍රේෂන් එක කරගන්න පුළුවන්. හැබැයි මෙතන ඔය රෙජිස්ට්‍රේෂන් එක කරගත්තට පස්සේ ඔයාගේ ඊමේල් වෙරිෆිකේෂන් එකක් තියෙනවා මම ඒකත් පෙන්නන්නම් කොහොමද කරගන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක රෙජිස්ට්‍රේෂන් එක උනාට පස්සේ තියෙන්නේ. ඊට පස්සේ ඔයා යන්න ඕනේ ඔයාගේ ප්‍රොෆයිල් එකේ සෙටින්ග්ස් වලට. රයිට් උනාට මෙතන දකුණු පැත්තේ වෙන ඇත්තේ ප්‍රොෆයිල් අයිකන් එක. ඉතින් ප්‍රොෆයිල් අයිකන් එකේ මම මෙතන ඩාර්ක් බටන් එක දාගන්නවා මට පොඩ්ඩක් පුරුදු ඒ විදිහට නිසා. රයිට් ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ඩාර්ක් බටන් එක ඔයා කැමති නම් දාගන්න නැත්නම් ඔයාලට ඒ විදිහටම තියාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඇසට් හුරු විදිහට මම දාගන්නේ. රයිට් ඉතින් මෙතන ඔයාලට පේනවා ටිකක් තියෙනවා. ඊට පස්සේ ඔයාගේ මම මෙතන ප්‍රොෆයිල් එකේ තියෙන සෙටින්ග්ස් වලට ගිහලා පොඩ්ඩක් හදනවා. රයිට් ඉතින් මෙන්න මෙතන සෙටින්ග්ස් වලට යන්න ඕනේ. ආ මෙතන සෙටින්ග්ස් වලට ගියාට පස්සේ ඔයාගේ පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා කරගන්න. ඉතින් ඒවත් අනිවාර්යෙන්ම ඔයා කරගන්න. ඉතින් මෙන්න මෙතනට ඔයාලට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතන ඔයාගේ ප්‍රොෆයිල් පිච් එකක් දාන්න තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මෙතන දීලා තිනවා ඔයාගේ account එක තාම verified වෙලා නැහැ. ඔයාගේ email එකට එනවා එකක් email එක verify කරගන්න කියලා. right ඉතින් අපි යන් එනන් අපේ email එකට බලන්න අපේ මේකට verification email එක ඇවිල්ලා තියෙන්නේ කියලා. right ඉතින් මම යනවා මගේ email එකට මෙන්න මේ විදිහට. ඉතින් email එක load වෙලාට පස්සේ අපිට පේන්න තියෙනවා මෙන්න මේ වගේ SEO clock ලගෙන් mail එකක් ඇවිල්ලා තියෙන්නේ. right ඉතින් එතන ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට link එකක්. එන්නේ link එක click කළා ඔයාගේ account එක මෙතන verify කරගන්න. ඉතින් මෙතන මේගොල්ලෝ කියලා තිනවා contact us වලින් ඔයාලා contact කරගන්න පුළුවන්. එහෙම නැත්නම් kelim settings වලට යන්න පුළුවන් right ඉතින් මම මෙන්න මේ විදිහට settings වලට යනවා ඉතින් settings වලත් පොඩි පොඩි setup ටිකක් තියෙනවාට කරගන්න right ඉතින් මම ඒ ටිකක් පෙන්නන්නම් කොහොමද ඔයාලා කරගන්නේ කියලා ඉතින් ඒක නම් ඔයාලට සිම්පල් කරගන්න පුළුවන් මෙතන ඔයාගේ profile picture එකයි අන්න ඒ ටික තමයි update කරන්න තියෙන්නේ right ඉතින් ඔයා අනිවාර්යෙන් මෙන්න මේකට ඔයාගේ profile picture එකක් දාන්න ඔයා profile picture එකක් දානකොට ගස්වල profile මල්වල profile ඒ වගේ දාන්න නෙවෙයි ඔයාගේ officially professional විදිහට ගත්ත profile picture එකක් දාන්න මොකද මේක ඔයා පිටරට client ලට එක වැඩ කරන නිසා right ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් ඕගොල්ලෝගේ business එකේ නමක් වගේ තියෙනවා මෙතන කව photo එකක් දාන්න ඊට පස්සේ ඔයාගේ full name එක මෙතන තියෙනවා කොහොමත් ඔයා ඔල්රෙඩි දුන්න හින්දා ඊට පස්සේ මෙන්න මෙතන importance දෙයක් තියෙනවා ඒ තමයි ඔයාගේ රටට අදාළව තියෙන time එක ඔයා මෙතන schedule කරගන්න ඕනේ right ඉතින් මං ඉන්නේ ශ්‍රී ලංකාවේ කොලඹ කියලා මම මෙතන time එක schedule කරගන්නවා right ඉතින් ඊට පස්සේ ඔයාට මෙන්න මේක setup කරගෙන ඉවරයි බලන්න ඔයාගේ මෙතන tags එම තියෙනවද කියලා තවත් මේක ඉතින් පොඩි පොඩි විස්තර ටිකක් තියෙනවා ඒවා නම් ගොඩක් importance වෙන්නේ නැහැ අපිට මේ ටික කරගත්තට පස්සේ අපේ වැඩේ සම්පූර්ණයෙන් කරගෙන යන්න පුළුවන් right ඉතින් මෙතන මේ communication කියන එකේ තවත් මේකල විස්තර ටිකක් දීලා තියෙනවා ඉතින් ඔයාලා කොහොමද මේගොල්ලොත් එක්ක communicate කරන්න ඕනි ඒ වගේම තමයි මෙතන කොහොමද විස්තර එන්න ඕනි ඉතින් අන්න ඒ ටික දීලා තිනවා ඊට පස්සේ ඔයගොල්ලන්ට තව පොඩි important දෙයක් තියෙනවා මම ඔයාලට පෙන්නන්නම් මෙතන ඔයාලට තියෙන තව additional loan නම් දාන profile එකේ තියෙන දේවල් ටිකක් right ඉතින් ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලට සම්පූර්ණම විස්තර ටික right ඉතින් ඊට පස්සේ ඔයා මෙතන පොඩ්ඩක් fill කරගන්න ඕන එකක් තියෙනවා දැන් ඔයාලට ඕන මෙන්න මෙතන about එකට දාන්න පුළුවන් ඔයාගේ විස්තරය ඔයා අනිවාර්යෙන් එක දාන්න මෙතන about එකේ විස්තරය right ඊළඟට වැදගත් වෙන දේ තමයි
මෙන්න security එක. මෙතනට පේනවා ඇති security කියලා තියෙනවා. ඒක නම් අනිවාර්යෙන්ම ඔයාලා fill කරගන්න ඕනේ. මොකද ඔයාගේ profile එකේ තියෙන security එක තමයි එතනින් verify වෙන්නේ. ඒ හින්දා ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ telephone number එක දාලා address verification, two step verification, ඊට පස්සේ security actions වගේ දේවල් දාලා මේකේ security එක confirm කරගන්න. Right on අපේ වැඩි ඉවරයි. දැන් අපි මේක වැඩි කරන්න. ඉතින් ඔයාට මෙන්න මෙතනට ගිහිල්ලා seller කියන තැනින් service කියන එක තෝරගන්න ඕනේ. අපි service එකක් sell කරන්න යන්නේ දැන්. සාමාන්‍යයෙන් ඔයා මෙතන 5 එකේ gig එකක් දානවා වගේම තමයි මේක වැඩි කරන්න තියෙන්නේ. ඉතින් මම මේකත් step by step කියලා දෙන්නම් කොහොමද ඔයාලා හරියට වැඩේ කරන්න කියලා. Right ඉතින් මෙන්න මෙතනින් ඔයාලට දිනවා මෙන්න මෙතන step 5කින් තමයි මේක වැඩි ඉවර කරන්න තියෙන්නේ. ඉතින් step 5ක් තියෙනවාට පේනවා ඇති. ඊළඟට ඔයා මුලින්ම මෙන්න මෙතන ඔයාගේ tag imported වෙන්නේ මෙන්න මෙතන ඔයාගේ profile එක දාගන්න ඕනේ. Profile එක කියනවා gig එකට අදාළ image එකව දාගන්න ඕනේ. ඉතින් ඔයාලට මේ image එක create කරගන්නවට තේරෙන්නේ නැත්නම් ඔයා යන්න පට්පට් ගාලා ඔයාගේ canva එකට ගිහිල්ලා ඔයාට අදාළ විදිහට මේක create කරගන්න පුළුවන්. ඉතින් මමත් මේක create කරගත්තේ canva එකෙන්ම තමයි. ගොඩක් ලේසියෙන් ඔයාට canva එකෙන් මේක create කරගන්න පුළුවන්. Right ඉතින් ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන තියෙනවා title එකක් generate කරගන්න. So ඉතින් ඔයා title එක generate කරගන්න තනියෙන් තේරෙන්නේ නැත්නම් ඔයා මෙන්න මෙතන duplicate එක tab එකක් අරගෙන ඔයා යන්න මේ SEO clock ලගේ ඔයාලගේ category එකට අදාළව තියෙන හොඳට reach තියෙන තවත් gig එකට මම ඒකත් පෙන්වන්නම් කොහොමද කරන්න කියලා. ඔයා මෙන්න මෙතන තවත් එකකට ගියාට පස්සේ ඔයාට පේනවනේ මෙතන තියෙන search bar එක. ඔයාට පුළුවන් ඔයා කරන category එක මෙතනින් search කරන්න. So මම දැන් කරන්නේ content writing කියන එක. එහෙම නැත්නම් මෙතන typing කියන job එකක් තමයි මම දාන්නේ. ඉතින් එහෙනම් මට පුළුවන් මෙන්න මෙතන content writing කියලා search කරනවා. Graphic designing කරනවා. Graphic designing කියලා අනිවාර්යෙන් search කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට එනවා searching ගොඩක් එනවා. ඉතින් මෙතනින් ඔයාට එකක් කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයා ගන්නකොට අනිවාර්යෙන් බලන්න හොඳට reviews තියෙන. ඒ වගේම තමයි හොඳට orders ඇවිල්ලා තියෙන profile එකකින් ඔයා මෙතන details එක අරගන්න. හරිද? ඉතින් මම මෙන්න මේ විදිහට මගේ එකට ගොඩක් similar කියලා හිතනවා මෙන්න මේ තුන්වෙනියට තියෙන එක. එහෙනම් මම අන්න ඒක අරගෙන මේක තියෙන ටික copy කරගන්න තමයි යන්නේ. හරිද? ඉතින් ඔයා මෙතන තියෙන ඒවා ටික ගන්නකොට අනිවාර්යෙන්ම බලන්න ඕනේ. එහෙම් පිටින් ඔයා ගන්න එපා මේක තියෙන විස්තර. එහෙම වුණොත් එහෙම ඔයාගේ account එක නැති වෙලා යනවා. මේක ඔයා copy කරලා ගත්තත් අනිවාර්යෙන් පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරන්න. දැන් මම මෙන්න මේ විදිහට මේකේ title එක ගන්නවා. ඉතින් ඔයාට පුළුවන් මේකේ title එක මෙන්න මේ විදිහට අරගෙන මෙතන තියෙන පොඩියට වෙනස්කම් කරලා ගන්න. මොකද එහෙම ඔයා වෙනස්කම් කරේ නැතුනොත් එහෙම මේකෙම ඔයාලගේ අන්තිමට පෙන්නවා මේක copy කරලා ගත්ත එක. ඒ හින්දා මේක ඔයාට submit කරන්න බෑ කියලා. Right ඉතින් ඒ හින්දා මම මෙන්න මේ විදිහට මේක අරගෙන සම්පූර්ණයෙන් මේක පොඩ්ඩක් වෙනස් කරනවා. ඒක විදිහට මැද details වගේ පොඩ්ඩක් වෙනස් කරලා. Right ඉතින් එහෙම කළා මම මේක මගේම විදිහට මගේ title එකක් මේකට හදා ගන්නවා. Right ඉතින් මෙන්න මේ විදිහට මම දැන් මගේ මේක වෙනස් කරනවා. Right ඉතින් මෙතන මම ලියලා තියෙන content writing, blog writing කියලානේ. Right ඉතින් ඒක මම පොඩියට මෙන්න මේ විදිහට වෙනස් කරනවා script writing කියලා දාලා. Right ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන යට තියෙන අන්තිමට තියෙන වචන ටික මම මෙතනින් කපලා අයින් කරලා දානවා. මොකද ඒකේ අරගෙන තිබ්බ ටිකක් නිසා. Right බලමු අපි ඊට පස්සේ මේක හොඳ එකක් විදිහට එයිද කියලා. Right ඊළඟට මෙන්න මෙතනින් වාට පේනවා හරියක් වැටෙනවා. ඒ හරියක් වැටෙන්නේ මේක වෙනත් එකක නැති නිසා. Right ඉතින් ඒ හින්දා මට ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ වාට මෙන්න මෙතන වාගේ මේ deliver කරන time එක. මේ deliver කරන time එක අනිවාර්යෙන් ගොඩාක් කෙටි කාලයක් දෙන්න. සතියක් දෙකක් වගේ දෙන්න යනවා. මෙතන දවසක් කියලා තමයි දුන්නේ. Right ඉතින් ඊට පස්සේ වාගේ category එක මෙතන දාගන්න ඕනේ. මගේ category එක content and writing නිසා මම ඒකේ විදිහට දානවා. මේකේ තියෙන වැදගත්ම part එක ඒ තමයි වාට මේකේ තියෙන text ටික දාන්න. ඉතින් ඔයාලා text එක පාට හිතෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේකේ තියෙන text ටික copy කරලා ගන්න. ඔයාලට එහෙමත් නැත්නම් ඔයා Google එකට ගිහිල්ලා search කරන් rapid text කියලා. ඉතින් ඔයාලට rapid text වලින් මෙන්න මෙතන text ටික ගන්න පුළුවන්. Rapid text කියලා කියන්නේ website එකක්. ඒකෙන් ඔයාලට මේ විදිහට text ටික complete කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට මෙතන තියෙන ඔයාගේ content එක මොකද මම content writing කියලා දැම්මොත් එහෙම content writing වලට අදාළ text ටිකක් එනවා. So ඉතින් මම නම් 100%ක් recommend කරන්නේ මේක ගන්න කියලා. මොකද සාමාන්‍යයෙන් මේකෙන්නේ මේ YouTube වලට අදාළව. එහෙනම් මෙන්න මේක මේකට set වෙන්නේ නැති වෙයි. එහෙනම් හොඳම දේ තමයි මෙන්න මේ වගේ වෙනත් profile එකක තියෙන text ටිකක් ඔයා අරගෙන මෙන්න මෙතන ඔයා paste කරගන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් මේකට set වෙනවා කියලා හිතන text ටිකක් ඔයගොල්ලෝ generate කරලා ඒ ටික දාන්න පුළුවන්. Right ඉතින් මම මෙන්න මේ විදිහට මේකේ තියෙන text ටික අරගෙන මෙන්න මෙතන copy කරලා මගේ profile එකට ගිහිල්ලා paste කරගන්නවා. ඉතින් මම මේක ගොඩක් ඔයාලට කරන්න හැටි පෙන්නන්නේ නැහැ. මොකද එහෙම වුණොත් එහෙම සෑහෙන්න වෙලාව යන නිසා. ඊට පස්සෙ ඔයාලට මේක පල්ලයට scroll කරලා පස්සෙ ඔයාලට පේනවා මෙන්න මේක include වෙලා තියෙන මොනවද කියලා ඔයාලට ටික්ස් වගේක් දෙන්න. ඉතින් මෙතනත් ඔයා බලලා ඔයාගේ දේවල් වලට includes වෙලා තියෙන දේවල් ටික විතරක් මේකෙන් ඔයා ටික් එකක් දීලා මේක complete කරගන්න. ඊට පස්සෙ ඔයාලට තියෙනවා මෙන්න දැන් පළවෙනි page එක continue කියලා මේක ඉවර කරන්න. දැන් අපි first page එක ඉවරයි. දැන් යන්නේ අපි second page එකට. ඒ තමයි pricing කියන එක. මම කියන්නේ මේක 5 එකේ වැඩ කරනවා වගේම තමයි මේකෙත් වැඩ කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට ලේසියෙන් මේකේ pricing ටික ඔයාලට දාගන්න පුළුවන්. ඔයාගේ එක order complete කරන්න ඔයා
රුපියල් කීයක් ගන්නවද sorry රුපියල් නෙමෙයි ඩොලර්ස් කීයක් ගන්නවද කියලා මෙන්න මෙතන දාන්න ඕනේ price එක දානකොට අලුත් කෙනෙක් නම් පොඩි price එකක් දාන්න එහෙම නොත් තමයි වාට orders වැඩි හරියක් එන්නේ right ඉතින් මම මෙතන ඩොලර්ස් 10ක් කියලා දානවා right ඉතින් තව එක දෙයක් කියනවා පොඩි price එකක් දානවා කියලා වාට ඩොලර්ස් 1ක් 2ක් ඒ වගේ දාන්න යන්න බෑ එහෙම නොත් මේ වගේ service එක quality නැහැ කියලා මෙයාලට හිතෙන්න පුළුවන් right ඉතින් ඊට පස්සේ වාට මෙන්න මේ ටිකත් වාට simple මේක දාගන්න තියෙන්නේ වාට පේනවා ඇති මෙතන තියෙන සම්පූර්ණ විස්තර ටික මම දාගන්නවා මෙතන day එක දාලා තිබ්බේ 1 day කියලා මම මෙතන 2 days කියලා දාගත්තා right ඉතින් ඊට පස්සේ වාට ආයෙ මෙන්න මෙතනට ගිහිල්ලා මෙතනින් price වලට ගිහිල්ලා right ඉතින් මෙන්න මෙතන pricing වලට ගිහිල්ලා පොඩ්ඩක් additional add කරගන්න දේවල් ටිකක් තියෙනවා මම වාට step by step කියලා දෙනවා දැන් ඒක කොහොමද කරන්න කියලා මෙන්න මෙතන තියෙන වාගේ delivery quick time එක ඒ කියන්නේ ඔයාලට සමනවා deliver කරන්න time එක දවස් දෙකක් කියලා දුන්නොත් එහෙනම් දවසින් මේක deliver කරනවා නම් ඔයා කොච්චර ගාණක් ගන්නවද කියලා තමයි මෙතනින් අහන්න මම ඩොලර්ස් 5ක් ගන්නවා කියලා දාලා තිබ්බා ඊට පස්සේ ඔයාගේ additional service එකක් දෙනවා මොකක් හරි ඒ කියන්නේ ඔයා graphic design එකට නැති දෙයක් ඕගොල්ලෝ වැඩිපුර එයා ඉල්ලුවොත් දෙන්න කීයක් ගන්නවද කියලා මෙතන දාලා දෙනවා ඔයාගේ additional service එකට කීයක් ගන්නවද කියලා ඉතින් ඔයාට ඒකත් දෙන්න පුළුවන් ඒ කියන්නේ මොකද්ද ඔයාගේ additional service කියලා මෙතන අනිවාර්යෙන් දෙන්නත් ඕනි උදාහරණයක් කිව්වොත් එහෙම ඔයා content එකක් write කරනවා නම් ඒ content එකේ write කරලා ඊට අමතරව තව මොකක් හරි service එකක් දෙන්න මේකදී ඔයා කොච්චර මුදලක් ගන්නවද කියලා තමයි මෙන්න මෙතනින් අහන්නේ right අන්නේ විදිහට ඔයා මේකත් fill කරගන්න පුළුවන් ඒකට මම ඩොලර්ස් 5ක් කියලා දාලා ඊට පස්සේ ඉස්සරහට යනවා right ඉතින් ඊට පස්සේ මෙන්න මෙතනත් තව ටිකක් අහනවා ඔයගොල්ලෝ discounts වගේ දේවල් දෙනවා නම් ඒවත් ඔයාලා fill කරගන්න පුළුවන් මම ඒව නම් fill කරන්න යන්නේ නැහැ ඒව අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ ඔයා discounts වගේ දේවල් ඔයා දෙනවා නම් උදාහරණයක් ඔයා season loaf එකක් වගේ දෙනවා නම් ඔයාලට මෙන්න මෙතනට ඒක fill කරගන්න පුළුවන් right ඉතින් ගොඩක් කට්ටිය එහෙම දෙන හින්දා තමයි ඒව දාලා තියෙන්නේ ඊට ගත් ඉවර කරලා මෙන්න මේ විදිහට පල්ලෙහාට යනවා ඉතින් මේ ටිකට අනිවාර්යෙන් ඔයා ටික් එකක් දෙන්න ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනත් තියෙන පොඩි විස්තර ටිකක් ඔයා ඉතින් මෙතන affiliate කරනවාද කියලා එහෙම තමයි අහන්නේ ඒව අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ මම ඊට පස්සේ continue දාලා ඉස්සරහට යනවා right ඔන්න ඊළඟට අවිල තියෙන මේකේ තියෙන best ම part එක මොකද ඔයාගේ about එක create කරන්න. මම තමයි description එක create කරගන්න. ඔයා මේක description එකක් වඩ තනියෙන් create කරගන්න තේරෙන්නේ නැත්නම් එහෙම නැත්නම් ඔයාට තනියෙන් මේක ඉංග්‍රීසි අවුල් නම් ඔයාට යන්න ඔයාගේ ChatGPT එකට ChatGPT ගිහිල්ලා ඔයාගේ මේ වැඩේ කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට අර previous එක එහෙම නැත්නම් වෙන කෙනෙක්ගේ duplicate එකක් ගත්තේ අන්න එක මේ විදිහට copy කරගෙන අවිල්ලා ChatGPT එකට දාලා මේකට similar description එකක් දෙන්න කියලා ඉල්ලන්න. ඉතින් ඔයාට ඒ විදිහට මේක description එක complete කරගන්න පුළුවන් ChatGPT හරහා. ඉතින් මම දැන් පෙන්නන්නේ කොහොමද කරගන්නේ කියලා. ඔයාලට simple ඒ වැඩේ කරගන්න පුළුවන්. Right ඊට පස්සේ ඔයාලට මෙතන continue කියන එක දීලා ඔයාලට ඉස්සරහට යන්න තියෙන පල්ලෙය තියෙන button එක continue කියලා එතනින් ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. ඔන්න ඊළඟට තියෙනවා තව එකක් එතන required කියලා එකක්. ඒ තමයි ඔයාව මේගොල්ලන්ට contact කරගන්න ඕන නම් ඔයාගේ contact details වගේ දේවල් මෙතන ඔයාලට දෙන්න ඕනේ. Right ඉතින් 5 එකේ ඔයගේ option එකක් නැහැ. ඒ වගේ දුන්නොත් එමෙ නිකම් account එක නැතිලා යනවනේ. හැබැයි ඔයාලට පුළුවන් මෙන්න මෙතන ඔයගොල්ලෝගේ special මොනවා හරි දෙයක් තියෙනවා නම් ඔයගොල්ලෝගේ මොනවා හරි තියෙනවා නම් social media තියෙනවා නම් ඉතින් ඊට අමතරව ඔයගොල්ලෝ කාරී මේන්ටේන් කරනවා නම් වෙබ්සයිට් එකක් වගේ ඉතින් අන්නේ වගේ මෙන්න මෙතන දෙන්න පුළුවන් ඕගොල්ලොන්ගේ සම්පූර්ණ විස්තරයක් එක. right ඉතින් ඔයා එක දෙනකොට අනිවාර්යයෙන්ම ඔයාගේ වැදගත් වෙන දේවල් ටිකක් තියෙනවා මම ඒ ටික කියන්නම් වීඩියෝ එකේදී මොන මොනවද ඔයාලා එකෙන් අනිවාර්යයෙන්ම දෙන්න ඕනි කියලා. right ඉතින් ඒක මොකටද දෙන්නේ ඔයාලගේ කස්ටමර් ඔයාව කන්ටැක්ට් කරගන්න තමයි ඒක දෙන්නේ. ඒ නිසා ඒක අනිවාර්යෙන් ඔයා දෙන්න. right ඉතින් මෙන්න මෙතන ඔයාගේ Facebook page. ඉතින් ඒව තියෙනවා නම් අනිවාර්යෙන් දෙන්න. Instagram, TikTok, YouTube තියෙනවා නම් අනිවාර්යෙන් දෙන්න. ඊළඟට ඔයාගේ profile ඔයා දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ තවත් තියෙනවා නම් විස්තර මොනවද ට්විටර් එක තියෙනවා නම් බිස්නස් මොනවද ලින්කින් වගේ ඔයා හෑන්ඩල් කරනවා නම් ඒව අනිවාර්යෙන් දෙන්න. right ඉතින් අන්න ඒ වගේ ඔයා දීලා මෙතන දෙන්න ඕනේ. ඊට අමතරව ඔයාගේ මේන් කැටගරි එක ඔයා බිස්නස් එක කරන මේන් කැටගරි එක මෙතන දෙන්න ඕනේ. right ඉතින් මෙන්න මේ වගේ දේවල් ලා මෙතන දෙන්න ඕනේ මේගොල්ලන්ට ඔයාව කන්ටැක්ට් කරගන්න. ඊට ඔයා දීලා මෙන්න මෙතන ආයි පල්ලෙහාට ගිහිල්ලා මෙන්න මේ ගිග් එක ඔයා කන්ටිනියු කරන්න. right ඉතින් මෙතනින් කන්ටිනියු කරාට පස්සේ දැන් අපි වෙනවා මේකේ තියෙන ඉම්පෝටන්ට් පාට් එකට. මම කියවා මේක 5 එකෙන් වෙනස් වෙන ලොකුම පාට් එකක් තියෙනවා කියලා. ඒ තමයි මෙන්න මේකේ පේමන්ට්ස්. ඉතින් ඔයාලට මේකේ පේමන්ට්ස් ගන්න ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඔයාලට පේනිය එකෙන් පේනිය එකට ගන්න පුළුවන්, PayPal නම් PayPal ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ TRX, Bitcoins, Litecoins ඉතින් මේ වගේ wallet address එකක් මෙන්න මේකට combine කළා ඔයාලට ලේසියෙන්ම ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලට මේකේ කිසි ප්‍රශ්නයක් නැහැ පේමන්ට්ස් ලබා ගන්න. ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට digital wallet එකක් තියෙනවා නම් මං හිතනවා ඔයාලා e-money කරනවා නම් අනිවාර්යෙන් digital wallet එකක් maintain කරනවා ඇති කියලා. ඉතින් ඒ වගේ ඔයාලගේ digital wallet එකට ඔයාලට මේකට ගන්න පුළුවන්. එහෙම නැත්නම් custom payments තියෙනවා. ඒ වගේම තමයි crypto payments තියෙනවා. මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා. ඉතින් එහෙමත් නැත්නම් ඔයාගේ credit cards මෙතන යට දෙන්න තියෙනවා. ඉතින් මම credit card නම් ඔයාලට දෙන්න කියන්නේ නැහැ. මොකද බොහෝ දුරට මේවයි ලංකාවට valid වෙන්නේ නැති නිසා. right හැබැයි ඔයාලට මෙතන credit card bank transfers කියලාත් මේකල option එකක් දීලා තියෙනවා. ඔයාලට ඒ option උත් try කරලා බලන්න පුළුවන්. මම නම් ඔයාලට ගොඩක් recommend කරන්න ඔයාගේ crypto wallet එකක් ඒ වගේ දෙන්න කියලා. ඒකට ඔයාලට simply මේකෙන් ගන්න පුළුවන් ඕගොල්ලන්ගේ cash out එක. right ඉතින් අන්නේ ඒ විදිහට ඔයාගේ අවශ්‍ය crypto wallet එකට වෙතනට link කරගන්න පුළුවන්. ඔයාලට මම පෙන්නන්නම් කොහොමද link කරන්න කියලා. ඒකත් ලොකු complex වැඩක් නෙමෙයි. උදාහරණයක් ඔතේ මේ විදිහට ගියොත් එම ඔයාගේ
ඊමල් එක දීල වාටමක ලිින් කරන්න විතරයි තියෙන ඊට පස්සවාට මේක ලේසියම කෑෂ ුට් එක ගන්න පුළුව මන්දන් මගේ ඊමල්ලක මෙන්න මේ විදිර දෙනවා මෙතනවා ඊමල්ලක දෙනකොටවා මේ මේක හද වීමල්ලක නෙමයි ඔයාගේ ක්‍රිප්ටෝලට්ගේ මේල්ලක දෙන්න ඉතින් ඒ මේල්ලක දුන්නට පස දම්මතන මගේ මේල්ලක දෙනවා ඉතින් ඊට පස්සේ මේල්ලක මෙන්න විදිර දුන්නට පස්සවා මෙතන ටික් එකත්තීර ඒක දාන්න ඒක දැමට පස මේකල රීඩක් කරගන්න ඒ මේල්ලකට අදාලව මේක කකවට ඇතින දෙහමනත මේකට ොලට්ක් තිනදකලක යිඩටිෆයි කරගන්න රයිට ඉතින් එහම යිඩටිෆයි කරගත්තර පස්සතවයි මේකවා ඉස්සරහට යන්න පුළුවන්ගන්නේ රයි ඉතින් ඊට පස්වා මේ යිඩටිෆයි කරන වැඩ හරියට පස්වාට මෙන්නත නෙක් කියන පට්න ලික් කල ඉස්සරහට යන්න පුළුවන් රයිඩ අප වැඩි සියට සියක්කව රයි දැන් වාට කරන්න තියන්න මෙන්න මේක සම්පූර්ණයම සබ්මිට් කරන්න වගේ කවන්ට එක මෙන්න මෙතනින් වාට සබ්මිට් කරන්න පුළුවන් ඉති මම එක සබ්මිට් කරන්න යන්න මොකද මංග ඩිස්ක්‍රපෂන් හම චජපටෙන් ගන්නතුව කොපි කල්ලම ගත් ඉ මෙන්න මේ විදිරතම වගේ වැඩි සම්පූර්ණින් ඉවර කරගන්න තියන්නේ අපි අගෙන වීඩියෝ එක ෆයිනල් පාට්කට ඉතුරටික් කතා කරන්න මේක නංගල් මල්ල සම්පූර්ණය මවාලා තියනෙ ටයිපින් ජොබ්ස් එහම නැත්තන් ටීචිං ග්‍රෆික් ඩිසයිනිං වගේ ප්‍රීල් ලාන්සින් ජොබ්ස් ඉතින් වාට මේකට ගිහිල්ල කවන්ට එකක් හදාගෙන ලස්සට වැඩේ කරනට මම ස්ක්‍රීට ගොඩ් එකෙදි කතා කර මං හිතන වෙන ඔගොලොන්ට හොඳ අයිඩියක් කන්නද කියල මේ වීඩියෝ එකෙන් එහම අයිඩියක් කාල අනිවාර මේ වීඩියක ලයිකයක් දාලා ඔල්ලොන් යාලුන්ට බලන්න ෂය කරන්න අමතක් කරන්න පා ඒවගේ මුතුම අප එස්සල් ගෙට් නෙට්ක ඇතිවා එස්සල් ගෙට YouTube චැනල එක එස්සල් ගෙට ඉන්ස්ටගම් පෙස්බුක් ටෙලිග්‍රම් ඉති මේවත් ෆලෝ කල තියාගන්න මේවැයි වෙන අලුත් අප්ඩේට් සලුත් නිවසගේ දෙවල් අපි අන්නේ ගුප් සැලු ගොල්ලොන්ට දානවා එවැ ලිින්ක් සක්කොම ඩිස්ක්‍රපෂණ එක පල්ල හතිනවා රයිට් අපි හෙනන් තවත් අලුත් වීඩියෝ හමෝ එතන්වාලට සුබම සුබදව